කොළඹ පාතාලයේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු බව කියන වැල්ලේ සාරංගන මැත්තා ඇතුළු සිය දෙනෙකුගෙන් සමන්විත පාතාල කණ්ඩායමක් හොර රහසේම ඩුබායි රාජ්‍ය බලා පලා යාමට කටුනායක ගුවන්තොටුපළේ රැඳී සිටියේදී කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය දිගින් දිගටම පාතාල මර්ධන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සමග බියට පත්ව සිටින පාතාල අපරාධකරුවන් හොර රහසේ රටින් පලා යාමට උත්සාහ කරමින් සිටින බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. මෙම පාතාල කණ්ඩායම මරණ බියෙන් රටින් පලා යාමට සූදානම්ව කටුනායක ගුවන්තොටුපළේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අලුයම සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. ගමගේ සුරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සුරංග නැමැති පාතාල නායකයා මෝදර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායමකට නායකත්වය ලබා දෙන බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. ඉන්දියාවේ සිට මෙරටට කේරළ ගංජා ප්‍රවාහනය කිරීමේ චාවාරමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වැල්ලේ සාරංගන මැත්තාට එරෙහිව මිනී මැරුම් කප්පන් ගැනීම් කොල්ල කෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය පවසයි. මෙහිදී අත්අඩංගුවට පත් වූ සෙසු පාතාල සාමාජිකයන් අතර ඉෂාර ලක්මාල්, බුද්ධික සංජීව, මොහොමඩ් ටූප යන අය සිටින බවත් ඔවුන් අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ කල්ලියේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් බවටත් පොලිසිය හඳුනාගෙන ඇත. ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් මෙම පාතාල සාමාජිකයන් සතුව තිබේ රුපියල් 29 ලක්ෂයක මුදලක් පොලිසිය සොයාගෙන ඇත. වැඩිතර විමර්ශන කටයුතු සඳහා පාතාල සාමාජිකයන් සිය දෙනා කොළඹ අපරාධ කොට්ටාසයට රැගෙන ගොස් ඇත. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර අපරාධ කොට්ටාසේ වැඩිදුර විමර්ශන සිදු කරයි.